ස්වර්ණ හංස ජාතකය අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජකම් කළා. එකල බමුණු කුලයක උපන් අප මහා බෝසතාණන් වහන්සේට දූවරු තිදෙනෙක් සිටියා. ඔවුන් කුඩා කාලයේදීම බෝසත්තුමා මිය ගොස් ස්වර්ණ හංසයෙක් වී උපත ලැබුවා. ඉතින් බෝසත්තුමාගේ හදිසි වියෝව නිසා අසරණ වුණු බිරිඳ සහ දියණියන් අනුන්ට බැල මෙහෙකම් කරමින් ඉතාමත් දුගී දුක්බර ජීවිතයක් ගත කරා. ඒයි ඒයි! ඔය බඩු ටික සේරම දූවිලියන්න හොඳට පිහදාපන්! ඕක ඉවර කරලා කුස්සියේ තියෙන වී ටිකත් කොටපන්! මම යනව ටික කාන්සි වෙන්න! හොඳමයි හාමිනේ. මොකද මොකද සද්ද? අනේ දෙවියනේ, මගේ මැටි බඳුන, මගේ මෑණියන් දීපු වටිනා මැටි බඳුන. පරිස්සමින් වැඩ කරන්න දන්නේ නැද්ද යෝධියේ? උඹට මම උඹට මම අද හොඳ වැඩක් කරනවා. වරෙන් ගෙදර බඩුකුඩු කරන්න. පොලයන් යන්න ආයි මේ පැත්ත පලා දෙන්නපා. මම වැඩට පණ ඇති වෙන එකක් හොයාගන්න. දැන් පලය! අනේ අපේ පියතුමා ඉදි අපි මොන තරම් සතුටින් හිටියද. අනේ පියාණනි, ඔබ අපි දිහා බලාගෙන ඉන්නව නම් අපිට මේ දුකෙන් මිදෙන්න පිහිට වෙන්න. ඉතින් දිනක් ස්වර්ණහංසයා ජාතිස්මරණ ඥානයෙන් තමන් නිහත භවයේ බමුණුව උපත ලැබූ බවත් තමන්ගේ අඹුදරුවන් දුක්ඛිතව ජීවත් වන බවත් දුටුවා. මොකද මිදුර තිලිසෙන්නේ? දෙවියනේ, රත්තරම් පිහාටුවක් නේද? කොහෙන්ද මේක මෙතනට ආවේ? අක්කණ්ඩේ, මෑණියනි, මෑණියනි, මොකද සුන්දරී බෙරිහන් දෙන්නේ? මේ බලන්නකෝ, රත්තරම් පිහාටුවක්. අනේ හැබෑමයි, මේක රත්තරන්. කවුද දැන්නේ මේ රත්තරන් පිහාටුව මෙතන දැම්මේ? කාට හරි අපේ දුප්පත්කම ගැන දුක හිතිලද දැන්නේ? බිය නොවන්න, මමයි ඔය රන් පිහාටුව ඔබල වෙනුවෙන් දමා යන්නේ. දෙවියනේ, අදා ගන්නත් බෑ, ස්වර්ණ හංසෙක්, හරිම ලස්සනයි. දූවරුනි, මම පෙර භවයේ ඔබ තිදෙනාගේ පියාණන්. සොඳුර, මම ඔබලා සමග ජීවත්ව සිටියේදී සිටුවරයෙකු ලෙස ඔබලාට සියලුම යසයිසුරු ලබා දුන්නා. මගේ වියෝවෙන් පසු ඔබලා ගෙවන දුක්බර ජීවිතය දැකලා ඔබලාට උදව් කරන්නයි මා මෙහි ආවේ. දෙවියනේ, කේතරං පුදුමයක්ද! අපේ පියාණන් නැවත ඇවිල්ලා, කොච්චර හොඳද! අනේ පියාණනි, ඔබ මෙතෙක් කාලයක් සිටියේ කොහෙද? අනේ, අපත් සමග මේ නිවසේ වෙසෙන්න. සුන්දරී, මගේ චූටි දියණි, එසේ කළ නොහැකි. දැන් මගේ නිවහන වනාන්තරයයි. මට කළ හැක්කේ මේ විදියට විටින් විට ඇවිත් රන් පිහාටුව බැගින් ඔබලාට ලබා දීම පමණයි. ඉතින් ඔහොම කාලයක් ගත වුණා. මේ විදිහට
ස්වර්ණහංසයා වරින් වර නිවසට ඇවිත් රන් පිහාටුව බැගින් දමා ගියා. ඒ පිහාටු විකුණා අඹුදරුවන් දැන් සැපවත් ජීවිතයක් ගත කරනවා. මෑණියනි, මොනවද ඔය හැටි කල්පනා කරන්නේ? දැන් අපිට කිසිදු අගහිංගකමක් නෑනේ. අපේ පියාණන් නිසා අපි නම් දැන් හරිම සතුටින් ඉන්නේ. ඒක ඇත්ත. ඒ දරුවනේ පියාණන් දැන් හංසෙක්. ඔහු දිනක මෙහි පැමිණීම නතර කළහොත්, එහෙම වුණත් අපි නැවත පෙර පරිදිම දුප්පත් බවට පත්වෙයි නේද? මෑණියන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? අපි ඒ සර්ණහංසයාව අල්ලගෙන එකවර පියාටු සියල්ලම ගලවාගත යුතුයි. මොනවා? මෑණියන් ඔබ උමතුවෙන්ද? ඒ දේ කරනවා තබා ඒ ගැන හිතන්නවත් කොහොමද? ඒ අපේ පියාණන්! පෙර බවයේ පියාණන් වුණාට දැන් හංසයෙක් පමණයි. මම මේ දේ කියන්නේ උඹලගේම අනාගතය ගැන හිතලා. අපි ඔය රන් හංසයා අල්ලගෙන උගේ සියලු පියාටු එකවර ගලවගමු. එතකොට අපිත් මේ නුවර ඉන්න ලොකුම දනවතුන් වෙනවා. අනේ එපා! ඒක මහ කුණමක ක්‍රියාවක් මෑණියනි. ඒ දේ කරන්න හිතන්නවත් එපා. ඒකෙන් ඔහුගේ ජීවිතයට හානියක් වුණත් වෙන්න පුළුවන්. සත්‍යයකුණත් ඒ අපේ පියාණන්! දියණියන් කැමති නැති වුණත් මම තනියම හරි මේ වැඩේ කරනවා. පහසුවේ මහා ධනස්කන්ධයක් එකපාර ලබා ගන්න පුළුවන්කම ගැන මෙවුන්ට නොතේරෙන හැටියක් හැබෑට. මට ගොඩාක් සතුටුයි මොවුන්ට මේ විදිහට උදව් කරන්න ලැබීම ගැන. බිරිඳට දැන් දියණියන් තිදෙනා සුදුසු හැට සරණ පාවා දෙන්නත් පුළුවන්. මගේ දිවි තියෙන තුරා මොවුන්ට හැකි උපරිමෙන් උදව් කරන්න ඕනේ. නිවස ළඟටත් ආවා. මොකද මේ අත බිරිඳ කවදාවත් නැතුව මායනතුරු මග බලා සිටින්නේ? එන්න හිමියනි, එන්න. ඔහොම හිටි. හරි, අල්ලගත්ත. දැන් මං නාන් පිහාටු සේරම එකවර ගලව ගන්නවා. අනේ සොඳුර, ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා. ඔබේ ඔය තණ්හාව නිසා ඔබට පසුතැවෙන්න සිද්ධ වෙයි. පසුතැවෙන්න? මේ තරම් නාන් පිහාටු ගොඩක් තියාගෙන මෙසේ නොකරොත් තමයි මට පසුතැවෙන්න වෙන්නේ. දැන් මම තමයි මේ මුළු නුවරටම ඉන්න ධනවත් ස්ත්‍රිය. වේදනාව ඉවසන්න බෑ. මොනවා මේ? මොකද මේ වෙන්නේ? පියාටු සේරම සුදු පාට වෙනවා නේද? අයියෝ දෙවියනේ, විනාසයි. ඔක්කොම පියාටු සුදු පාට උනා. අනේ මම මොකද මේ කරගත්තේ? ඇයි මෙනි, මොකද ඔය හැටි මෙරිහන් දෙන්නේ? අයියෝ අයියෝ මෑණියනි, මොකද මේ කරපු අපරාධේ? අනේ පියාණනි, අයියෝ පියාණනි, ඔබට අමාරුද? නුඹලාගේ මෑණියන්ගේ අධික තණ්හාව නිසා මහ විපතක් සිද්ධ වුණේ. මට ආයෙත් නුඹලාට උදව් කරන්න ලැබෙන එකක් නෑ. මට සමාවෙන්න දුවේ. ඉතින් ටික දවසකින් ස්වර්ණහංසයාගේ පිහාටු නැවත ආවත් ඒ සියලුම පිහාටු සුදුපාටින් තමයි ආවේ. පිහාටු වැඩුණු පසු හංසයා වනාන්තරයට පියඹා ගියා. ආයේ කවදාවත් ආවේ නැහැ. මේ තණ්හාධික ස්ත්‍රිය පසු භවයක නන්දානම් භික්ෂුණියයි. වියෝවෙන් පසුත් ස්වර්ණහංසයෙක්ව ඉපදී
තම දරුවන් පෝෂණය කිරීමට උත්සාහ දැරූ ඒ උත්තරීතර පියාණන් වූයේ අප මහා බෝසතාණන් වහන්සේමය.